මේ වන විට මේ සංවිධානත්මක අපරාධ කරුවන් සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් කීපයක් ක්‍රියාත්මක කරනවා. මෙහෙයුම් හරහා මේ වන විට අපි සංවිධානාත්මක අපරාධ වලට ඍජුව සම්බන්ධ වෙලා ඉන්න කොටස්, ඒ වගේම අපරාධ සඳහා යම්කිසි ආකාරයක ආධාර අනුබල දෙන්න කොටස්, ඒ වගේම සුළු වශයෙන් හෝ ආධාර අනුබල දීපු යම්කිසි පුද්ගලෙක් ඉන්නවා නම් ඔවුන් අපි යම්කිසි ආකාරයකට දත්ත පද්ධතියට ඇතුළත් කරගෙන තියෙනවා. මේ දිනවල අපි ඒ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරලා තියෙනවා. පසුගිය දින 10 තුළ අපි 186 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. 186 දෙනා සම්බන්ධයෙන් අපි විමර්ශන කටයුතු පවත්වනවා. මේ රඳවා ගැනීමේ නියෝගත් අපි ලබාගෙන තියෙනවා විශාල සංඛ්‍යාවට. ඔවුන් රඳවා ගැනීමේ නියෝග ලබාගෙන පරීක්ෂා කරනු ලබනවා. තවදුරටත් අපිට අත්අඩංගුවට ගැනීමට අපි කටයුතු කරනවා. මහභාගයේ සිදු වෙඩිතැබීමට පැමිණි සැකකරු සම්බන්ධයෙන් මේ වන විට අපි CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ පවත්වනවා. මොකද මේ පුද්ගලයා මේ පොර බැදීමත් සමගම ඔහුගේ තුවක්කුවේ තියෙන මැගසින් ගැලවිලා වැටෙනවා. ඒ වගේම ඔහු පැලන් සිටි යතුරු පැදිය හිස්වැසුමත් ගැලවිලා යනවා. අයින් පසුව තමයි මම යතුරු පැදියෙන් පලා යන්නේ. මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ වැඩ කරන මේ සිදුවට මුහුණ දුන්නු මහත්මයාත් අපිට කිසිම ආකාරයක වැරද්දක් සම්බන්ධව අපේ ලේඛනගත වීමක් නැහැ. ඒ වගේම ඔහු එවැනි වැරදි වලට සම්බන්ධ පුද්ගලෙක් විදිහට කිසිම ආකාරයක අනාවරණීය වීමක් සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ බවට අනාවරණීය වීමක් නැහැ. මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක නිරතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද ගල් දීවර වරායට පැමිණියා. මේකට එනවා ලංකා වටේම තියෙන බෝ මීගම් බෝට්ටු ටිකක්. ඒතකොට මේ සමහර දීවර ආයතන ඉන්න අය මේ මූදේ වැදට වෙනට ඔල්ලි ගිනේවා. මේ දීවර බෝට්ටු වලින් ගිනන් ලෙවල් දීවර වරාය වලස ලංකා අනිත්යෙන් වලින් කුඩු බාණික තමයි දැන් කෙරෙන්නේ. මෙහිදී නීති විරෝධී ලෙස මුදල් උපයාගත් අහුංගල්ල ප්‍රදේශයේ කාන්තාවකට අයත් බව කියන බහුදින දීවර යාත්‍රා දෙකක් පොලිස්පතිවරයා නිරීක්ෂණය කර තිබෙනවා. ඉන්පසු එම බෝට්ටු දෙක රාජසන්තක කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම ගාල්ල දීවර වරායට පොලිස් මුරපලක් ලබා දෙන ලෙසට කළ ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා විසින් පැය 24ම ක්‍රියාත්මක වන පරිදි පොලිස් මුරපලක් ලබා දෙන බවට අද පොරොන්දු වී තිබෙනවා. අද ගාල්ල සිට රෙදතර පාරව දක්වා මුහුදු තීරය ඔස්සේ තියෙන පොලිස් වසන් කීපයකම නීති විරෝධී ලෙස උපයගත්තු කෝටි ගාණක දේපළ දීවර යාත්‍රා එවගේ වාහන එවගේ මිලකඩන් සහ නිවාස රාශියක් අද දවසේදී පොලිසිය පවර ගන්නවා. මේවා අපි මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්තුමල්ලාට ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත්තුමල්ලාගේ අවසරය පරිදි පොලිසිය භාරට දීප්තන පුරව අරගෙන ඉන් පසුව මහ අධිකරණයට වාර්තා කිරීමට නියමිත වෙනවා. ඒ දේපළ රාජසන්ත කිරීමේ පළවෙනි පියවර තමයි වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. මේ රටේ මද්‍රව්‍ය සහ පාතාලය ඉවරයි කියලා මේ රටේ මහජනතාවට හැඟෙන දවසට තමයි මේක අවසන් කරන්නේ. එතෙක් අපිට මේක කරන්න වෙනවා. මොකද හේතුව භාගයට කරලා ඉවරලා ආපසු අතෑරියොත් එහෙම මේක තිබූ තැනට වැටෙන්න වැඩි දවසක් යන්නේ. ඒක නිසා හොඳ අවබෝධයක් අපිට තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධව ඉතාමත්ම සුපරීක්ෂාකාරී විමසිල්ලෙන් තමයි අපි කටයුතු කරන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.